ආයිබෝන් ඔබ සමට මේ අවස්ථාවේදී රටේ ජනතාව කරකවල ඇතෑරියා වගේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැති නිසා ජනතා විමුක්ති පෙරමුණේ අයත් වෙනත් අයත් මේ නාගානන්දර කතා කරලාගෙන මේ ගැන දැනුවත් කළා රටේ ජනතාව දැනුවත් කරන්න ඉලෙක්ෂන් කොමිෂන් එක මොනවද කරනවා කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ ජනමාධ්‍ය මොනවද කරන්න කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ මම දැක්ක විජිතහෙරත් ඇවිල්ලා දැන් මේ ටිකකට ඉස්සලා මම දැක්ක ලක්ෂ 15ක් අපේ කෙනාට අනිත් හජි ප්‍රේමදාසට වැඩි කලින් තියනවා කියලා තන්නේ කර බොරු. ඇත්ත කතා කරන්නේ කිසි කෙනෙක් මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා තමයි මම ඔබ හැමෝට ඇවිල්ලා මේ කතා කරන්න ඔබ අමතන්න අදහස් කළේ. ඉලෙක්ෂන් කමිෂන් එක මුල පටන්ම මේක කරුණාකරලා දකින්න මේ රටේ රාජ්‍ය යන්ත්‍රණයනේ බිඳ වැටලා ඉවරයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන් කොමිෂන් සභාවරු කොමසාරිස්වරු නීතිපති ඔය හැම ආයතනයකම කොන්ද කඩපු රටක් මේක. ඒක නිසා තමයි මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. අද ඔබට අපේක්ෂා කරන දේ වෙන්නේ නැහැ. දෙපාර්තමේන්තු ප්‍රධානී දණින් වේටලා තින්නේ දේශපාලන අධිකාරිය හමුවේ. ඒක තමයි මේ ප්‍රතිඵලය. දැන් මම ඔබට එක්ස්ප්ලেইন කරනවා මේ ගැන සම්පූර්ණ මේ මොහොත දක්වා වෙන දේවල්. ඔබ දැක්ක හර්ෂඩ් සිල්වා ඒක නීතිඥ සංගමේ සභාපති කවුද හිටියා ඇවිල්ලා කතා කළා ඔබ දකින්න ඇති. සාලි පීරිස් ඇවිල්ලා මේ අනුර කුමාර දිසානායකට විශ් කරනවා ඔබ දකින්න ඇති. හැබැයි මේ එක ගව සම්පතක්වත් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද කිව්වේ විජිත හරතැල්ල කිව්වේ අනුර කුමාර දිසානායක අනිත් හජිත් ප්‍රේමදාසට වැඩිය ලක්ෂ 15කට වැඩි ඉස්සරහයි. ඒ තන්නේ කර බොරු. ඉලෙක්ෂන් කමිෂන් එකට වගකීමක් තියෙනවා. කියුමුලේටිව් ටෝටල් එක ජනතාවට දැනුවත් කරන්න. මේ සිරස දෙරණ හිරු. ඒගොල්ලන්ට කියන්න ඕන කියපල්ලා ඉස්සල්ලාම cumulative total එක මේ අය සබ්ජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ කීයක් අරන් තියනවද ඉස්සෙල්ලා මේක කියලා උඹලගේ ඉලෙක්ෂන් මේ රිසර්ච් කිය ඒගොල්ලෝ මේ වෙළඳ දැන්වීම පවත්වාගෙන යන්න යන නිසා බොරු කියනවා ඒ කියන්නේ ඔබට ඇත්ත කියන්නේ නැහැ ඔබ එතකොට ඡන්දය අහන්නේ නැහැ ඔබට සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස ගත්ත මුළු ඡන්ද ප්‍රමාණය අනුර කුමාර ගත්ත ප්‍රමාණය අනුර සජිත් කවුද රනිල් වික්‍රමසිංහ ගත්ත ප්‍රමාණය මුළු cumulative total එක කිවනම් ඔබ බලන්නේ නැහැ ඔක ඔතනින් එහාට. මේකයි කතාව. මම ඔබට කියන්නම් මේ ඡන්දේ දැන් ඔබ දන්නවනේ 40ක් ඉඳලා 39ක්ද කොහෙද දැන් ආවේ. ඒකත් මම ඔබට කියන්න එක්කෙනෙක් ඔය එතනදී 24 දෙනෙක් ඉන්න 18 එකක් අරන්නේ. මේ ලංකාවේ මැතිවරණ කියන ජෝක් එකක් කියලා බලන්න 24 දෙනෙක් ඉන්නවා 1000කට එක ඡන්දයක් අරන් ගත්තේ නැති ඒ මේක විහිළුවක් කළා. ලංකාවේ දේශපාලනයේ තන්නේ කර විහිළුවක් කිරීමේ වගකීම පැවරෙන්නේ වෙන කාටවත් නෙමෙයි මෙතන කොමිසමට. ඔබේ වැරද්ද පුරවේසියෝ බහුතරයක් මේ නාගානන්දිය ඍජුව රළුව කතා කරනකොට කිපෙනවා. කරන්න දෙයක් නැහැ. මම කියන්නේ කෙලිම ජනතාවට තේරුම් ගන්න. මොකක්ද අර කියපු කතාව සජිත් ප්‍රමේ කවුද මේ විජිතේරා? ලක්ෂ 15ක් කලින් ඉන්නවා. මෙහෙම ඇත්ත කතාව. මේ තියෙන්නේ ඉලෙක්ෂන් කොමිෂන් වෙබ්සයිට් එකේ. ඒගොල්ලන්ගේ වෙබ් අඩවියේ තියෙන තොරතුරු. ඒකේ දාලා තියෙනවා බල කරන්නේ මෙතන කොමසම මේ ඉලෙක්ෂන් මේ රූපවාහිනී channel වලට කියපියව සම්පූර්ණ ගත්ත ඡන්ද ප්‍රමාණය කියලා. මෙන්න ඔබ දැනගන්න දැන් තියෙන විදිහට අනුර කුමාර දිසානායක 3.978 million. ඒ කියන්නේ 3,978,000 ගානක් තියෙනවා. ඒතර ඊළඟට තියෙනවා සජිත් ප්‍රේමදාස 3,360,000 ගානක්. ඒ කියන්නේ ලක්ෂ 6ක වගේ වෙනසක්. රනිල් වික්‍රමසිංහ 1,772,000. පුදුම හිතෙනවා මේ රටේ ගව සම්පතේ තත්ත්වය මෙච්චර අපරාධකාරී කියලා මම රට පෙන්නවා මෙච්චර මේ රටේ මිනිසුන්ට මම මේ රනිල් වික්‍රමසිංහ කවුද කියන එක කියද්දි එයාටත් දීලා තිනවා 1,772,000. ඉතින් මේ මිනිසුන්ට ඔහොම ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක්වත් නැහැ. සජිත් ප්‍රේමදාසටයි අනුර කුමාර දිසානායකටයි දෙන්නටම විශේෂයෙන් අනුර කුමාර කිව්වා මෙන්න මේක අරන් ඵලයක් කියලා කිව්වා. ජන සම්පත ජනරජ ව්‍යවස්ථාව එක අපේක්ෂකෙක් ගෙනිච්චා. එයා ගෙනිච්ච එයාගේ හැබැයි එයා දාගත්ත පොතේ ISBN නම්බර එකුත් ඒක පස්සේ කතා කරමු. මම කිව්වා මේක අරන් ඵලයක්. මමත් ඡන්ද දෙනවා හජි ප්‍රේමදාසට අනුර කුමාරට කිව්වා. කිව්වොත් එම මම යෝජිත ජන සම්පත ව්‍යවස්ථාව අරගෙන එනකොත් මම නගිනවා JVP ස්ටේජ් එකේ කියලා. බය වුණා. ඇයි බය වුණේ? ඒක ජනතාව සම්මත කළොත් ඡන්ද ප්‍රතිඵලත් එක්ක ඔහු අස්සම් කරන්න ඕන. අධිකරණයේ 100%ක් නිදහස් වෙනවා දේශපාලන අධිකාරීන්. ජනාධිපති ධූරයත් ඉවරයි. 78 ව්‍යවස්ථාවත් ඉවරයි. අධිකරණයත් විසිර ගිහිල්ලා ආයෙ නැවත සම්දුදැනුවට නැවත රැස් වෙනවා. අලුතෙන් ගන්න ඕනේ දියුරුම් දෙන්න ඕනේ. බය වුණා. දෙන්නම බය වුණා තමන්ගේ පෙරබැරදි වලට.
මේ නාගානන්දට දොස් කියන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න මේ අපි කාටද මේ කතා කරන්න කියලා. ඔබේ හැම ප්‍රශ්නකදීම පොදු ප්‍රශ්නවලදී ඉටි විනිවිද පදනම පමණයි. එහෙනම් මේකයි කතාව. දැන් මේ මොහොත වෙනකොට මම ඔබට කිව්වොත් 24 දිනකට 1000කට එක ඡන්දයක් ගන්න බැරි වේද? ඔබට වග කියන්න ඕනේ කවුද? මේ තුට්ටු දෙකේ මැතිවරණ කොමිසම. පළවන ප්‍රතිඵලයේම වරද්ද ගත්තා. පළවන ප්‍රතිඵලයේම කිව්වේ නෑ රනිල් වික්‍රමසිංහගේ නමක්වත් කිව්වේ නෑ. ඒ තත්ත්වයට මේ රට කාලා තියෙන්නේ. හරිද? මේක දැන් ඊයේ රෑ අනුර කුමාරක මම හිතන්නේ එක මාස දෙක විතර නෝ මම හිටියා 160 ගන්න තිබුණා. උදේ පාන්දර ආය පැය තුනයි මං හිටියේ ආයෙන කොට 160ක විතර තිබුණා ප්‍රතිශතය. බෑගෙන ගියා. රනිල් වික්‍රමසිංහ රටේ ඇඳිර නීතියක් දැම්මා. ඊයේ රෑම දැම්මා. ඊළඟට පොලිං ස්ටේෂන් වල ඉන්න නිලධාරීන්ට යන්න කියලා තියෙනවා. මම ඒවලෙම දන්න කියන ඇටිකු I have my concerns about the integrity of the results කියලා. මේ ඉලෙක්ෂන් එකේ ප්‍රතිඵල දීම පිළිබඳව විනිවිද පදනමට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඇයි එහෙම වුනේ? රටේ පුරවැසියාගේ තියෙන වැරද්ද අර කිව්වනේ අර සේපාල් අරකම එක කිව්වා කෝටියයි කියලා. ඇත්ත කතා කළේ නැහැ. නමුත් මම ජන සම්මත ජනරජ ව්‍යවස්ථාවට ඡන්දේ පාවිච්චි කළාට ඒක ඡන්දේ පාවිච්චි කළේ අපේක්ෂකයා ඡන්ද 1000ක්වත් ගන්නේ නැහැ කියන එක හොඳටම දන්නවා. නමුත් මේ වැඩපිළිවෙල මේ රටේ දිශානතිය වෙනස් කිරීමේ වැඩසටහන. මේ රටේ දිශානතිය මේක බාර ගන්න බය වුණා හජි ප්‍රේමදාසයි අනුර කුමාරයි දෙන්නම. නමුත් මම මගේ බිරිඳටත් කිව්වා දෙවනි මනාපය මතක ඇතුව ගහන්න අනුර කුමාර දිසානායකට දෙවන ගණින්ද සිද්ධ වෙනවා කියලා. දැන් අපේ ඡන්දෙත් ගණිනවා. දැන් අපේ ඡන්දෙත් ওই ව්‍යවස්ථාවේ තියෙනවා ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම නීතියේ 57 කතා කරනවා. ඔහොම වුණාම මොකද වෙන්නේ? දැන් මේ මොහොත වෙනකොට 140.1ක් තියෙනවා අනුර කුමාර දිසානායකට. හජි ප්‍රේමදාසට තියෙනවා 33.87. පොඩි වෙනසයි තියෙන්නේ. ඔය විජිතේරත් කිව්වේ බොරු ඔබට. මේ නාගානන්ද ජීවිතේට ඔබට බොරු කියන්නේ විනිවිද පදනම කියන්නේ 100%ක් ඇත්ත කතා කරන්නේ. දැන් ඔබට බලන්න අපිව රටේ ජනතාව කවකෝල ඇතෑරියේ කවුද? අද නාම යෝජනා දෙනකොටම එක්කෙනෙක් ඇවිල්ලා මම දන්නවා එක්කෙනෙක් කීතන උතන මිලියන 60කට පක්ෂය ගත්තේ. 30කට ගත්ත එක්කෙනාගේ සම්පූර්ණ වංක වැඩක් කළේ එයාට නාම යෝජනා දෙන්නත් දුන්නා ඉලෙක්ෂන් කොමිෂන් එක දන්නවා එක වැරදි කියලා. 40 වෙනි එක්කෙනා නමේ නාගානන්ද රෑ කතා කරලා කිව්වා අපි නාම යෝජනා දෙන්නේ නැහැ අපි කැමති පක්ෂය දෙන්න හැබැයි 1 මිලියන් ලක්ෂ 10ක් කිලෝ වංකුවට 75ක් දෙන්න බෑ. දෙනවා නම් පක්ෂ දෙන්න මම මේ කතාව ඔබට මිලි ඉස්සෙල්ලා තිබ්බා. තත්ත්වෙ ගණ්ඩ දෙයක් නැහැ මේ ක්‍රමවේදයේ අතිශයින් දූෂිතයි මැතිවරණ කොමිසම කරගෙන යන වැඩේ පක්ෂ ලියාපදිංචි කරන මුදලට කෝටි ගණන් වලට ඉලෙක්ෂන් එකට විකුණනද. මේවා පුරවැසියෝ හැටියට තේරුම් ගන්න එක තමයි කිව්වේ නීතියේ ආධිපත්‍ය නිවෙන් තොරව රටක් එක අඟලක්වත් ඉස්සරහට යන්නේ නැහැ කියලා. ඉතින් මේ දේ දැන් මේ මොහොත වෙනකොට සෙකන්ඩ් ප්‍රිෆරන්ස් එක දැන් ගණිත සිද්ධ වෙලා තියෙන්නේ 50 කතා කරන්නේ මෙහෙම. ප්‍රධාන දෙන්න පැත්තකට දැම්මා. 57 වෙනි වගන්තිය මම මේ කියන්නේ ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නේ මේ 50. හජි ප්‍රේමදාසයි අනුර කුමාරයි පැත්තකට දැම්මා. ඊළඟට ඉදිරි එන කට්ටිය දැන් අපි දාපු එක්කෙනාට නම් මගේ එක්කෙනාට නම් තිබුණ ඡන්දේ 1000 ගන්න ඒක මම කලින් දන්නවා. ඒ කට්ටියගේ ඡන්දේ ඔක්කොගම සෙකන්ඩ් ප්‍රිෆරන්ස් බලනවා. දැන් සෙකන්ඩ් ප්‍රිෆරන්ස් එක කියන්නේ දැන් මම දැම්මේ අනුර කුමාර දිසානකට ඒ ඡන්දේ එතනින් පස්සේ ඒක අනුර කුමාරට යනවා. දැන් මම අනුර කුමාරටත් නොදා සජිත් ප්‍රේමදාසටත් නොදා රනිල් වික්‍රමසිංහට දාලා තිබ්බනම් එහෙම ඒක එතකොට 3rd ප්‍රිෆරන්ස් එක ගන්නවා. ඔබට තේරෙන්නේ නැති. 3rd ප්‍රිෆරන්ස් කියන්නේ පළවෙනි මනාපේ දෙවෙනි මනාපේ ගණන් ගන්නේ පළවෙනි මනාපය අර පළවෙනි දෙන්නට දාලා නැත්තම්. පැහැදිලිද? සජිත් ප්‍රේමදාස පාවිච්චි කළා නම් එහෙමනම් එවැනි අවස්ථාවක ගන්නවා 3rd ප්‍රිෆරන්ස් එක ගන්නවා එයාගේ. දැන් මගේ 2nd ප්‍රිෆරන්ස් එක ගත්තා. මොකද ඒක ගණන් ගන්න පුළුවන් ඒකැල්ල 1-2 දෙනගෙන් එක්කෙනෙකුට. දාලා තිබුණේ නැත්තම් 1-2 කියන්නේ සජිත් ප්‍රේමදාසරයි අනුර කුමාරට දාලා නැතුව දාලා තිබුණේ 2nd ප්‍රිෆරන්ස් එක පැත්තක ඉන්න මිනිහෙකුට නම් කියන්නේ හිත උදාහරණයක් ඇරට රනිල් වික්‍රමසිංහට නම් බලනවා මේ නාගනන්දගේ ඡන්දේ දෙවන ප්‍රිෆරන්ස් එක කවුද කියලා. ඒකේවත් දාලා තියනවාද 1-2 ආපු දෙන්නට. අන්න එතකොට තමයි 2nd ප්‍රිෆරන්ස් එක ගන්න. දැන් ඔබට තේරෙන්න ඕන 1st ප්‍රිෆරන්ස් 2nd ප්‍රිෆරන්ස් එක ගණන් ගන්න කොහොමද කියලා. ඒ මදිවට මේ විජිතේරතේල ඔබට කිව්ව පැයෙන් ඉවරයි දැන් ඡන්දේ. ඇයි ඒ බුරු කියන්නේ?
මේක පෑයෙන් කරන්න පුළුවන් වැඩද? මෙච්චර දැන් ස්කන්ධ කෝටි ගාණක් ඡන්ද තියෙනවා, මිලියන් ගාණක් ඡන්ද තියෙනවා, පෑ භාගයෙන් පෑයෙන් දාලා ප්‍රතිඵලත් කියනවලු. ඊට පස්සේ මම දැක්ක කියනවා කවුද බිමල් රත්නායක කිව්වා අපි මේ අහවල් තැන දියුරුම් දෙනවා. ඊළඟට මෙයාත් කියනවා අපි දියුරුම් දෙනවා කියලා. කවුද වෛද්‍ය රත්නද විද්‍යා රත්නද කිව්වා අපේ අගමැති මෙයා මෙයා. කාටද මේ ගොන් මේ රටේ ගව සම්පතක් කියලා හිතුවද? ඌට ඉස්සෙල්ලා ව්‍යවස්ථාවක් අරගෙන කිව්වා අපි ඉන්නේ කෙලින්ම ආණ්ඩු ව්‍යවස්ථාව රැකීමට, ආරක්ෂා කිරීමට, පෝෂණය කිරීමට කියලා තමන්ගේ ඡන්දදායකයෝ රැවට්ටුවා. අපිත් එක්ක තියෙන ප්‍රශ්නේ මෙන්න මෙච්චරයි. දෙවන ප්‍රිෆරන්ස් එකක් දැන් අන්තිමට අපි එකක් ගණිත සිද්ධ වුණා ආණ්ඩු වලට. තියෙන ප්‍රශ්නේ මේකයි. බොරු කියන්න බෑ. ඇත්ත කතා කරන්න ඕනේ රටේ ජනතාවට. ඇත්ත කතා කළා නම් ජන සම්බන්ධ ජනරජ ව්‍යවස්ථාව ගෙනාවා නම් අද ආණ්ඩු කුමාර ජනාධිපති වෙලා ඉවරයි. එහෙනම් ඔහු දිවුරුම් දෙන්නේ නව ව්‍යවස්ථාව ප්‍රකාරව. ඒ නව ව්‍යවස්ථාව ප්‍රකාරව දිවුරුම් දීපු හැටිය ඒ ව්‍යවස්ථාව තමයි රටේ උත්තරීතර නීතිය. ඒ එක්කම ජනාධිපති ධූරයත් ඉවරයි. ඒ එක්කම අධිකරණයේ විතර යනවා. අධිකරණයේ ගලවනවා. අධිකරණයේ පාර්ලිමේන්තුවෙන් විදහාක ජනාධිපතිවරයාගෙන් ග්‍රහණයෙන් ගලවනවා. නෙගටිව් යව එකම රටක් කියලා සිංහල දෙමළ මුස්ලිම් ඔය තියෙන නීති ඔක්කොම අවලංගුයි. ඇයි ඔබට ඇඹරුනේ? කොච්චර හානියද මේ රටට කළේ? මොන තරම් අපරාධයක්ද මේ සිද්ධ වුනේ? දැන් දෙවනි මනාපේ දැන් සජිත් ප්‍රේමදාසට අල්ලන්න තියෙන තව කීයද? 39.33 to 39 තව ලක්ෂ පහක් හයක් තියෙන්නේ. අපි දන්නේ නැහැ මොනවා වේවිද කියලා. ඊයේ ඡන්ද ප්‍රතිපල කිව්වා ක්‍රමයෙන් වේගයෙන් වෙනස්ලා ගියා. මොනවද වෙන්නේ? කොහොම වෙනවද? අපි ඡන්ද දාලා ආව ඊට පස්සේ මොනවද වෙනවද කියන කාරණේ විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැහැ දෙපාර්තමේන්තු ප්‍රමාද දෙපාර්තමේන්තු ප්‍රධානී කොමසාරිස්වරු ඔක්කොම මේ රටේ දන්නවනේ නීතිපතිගේ ඉඳලා ඒක තමයි රටේ තත්ත්වය. ඒ තත්ත්වය මේ කාලය තිස්සේ ඒවක් කෑවා. අපරාධේ අහිංසක මිනිසුන්ගේ සිහිනයක් තිබුණා. ලෝකෙ පුරා ඉඳලා පුරේසිව ලංකාවට ආවා. විශාල අපේක්ෂා තියාගෙන. මම නැත්තම් එහෙම නොදුන්නේ ඇයි? ඇයි දෙවෙනි මනාපේ දෙන්න සුදුන්නේ? ඇයි පළවෙනි මනාපේ දුන්නේ නැත්තේ? අවංක නැතිකම, හොරකම, වංචාව. නැත්තම් කෙලින්ම පළවෙනි මනාපේ දෙනවා. පළවෙනි මනාපේ අඳුරු කුමාරට දෙනවා අනිවාර්යෙන්ම. ඔබේ දිශානතිය, ඔබේ මේ රටේ පුරවැසියන්ගේ තියෙන හද ගැස්ම තියෙන මොකද්ද? මේ රට පොරුන්ගෙන් නිදහස් කරගන්න ඕනේ. අපි හොරකම, වංචාව, තක්කඩිකම අල්ලනවා කියලා ඇවිල්ලා ඒකම නම් කරන්නේ. අන්න ඒකයි පිළිගත්තේ නැත්තේ. වෙන හේතුවකට නෙමෙයි. වෙන කිසිම හේතුවකට නෙමෙයි. ජනතාවගේ ඡන්ද බලය වංචලා කියන්නේ දැන් මේ ඡන්ද බලය පිළිබඳ ප්‍රශ්නයන්නේ. ඒ වංචා කරපු අයට ලබන සතිය මම ඔබට පෙන්නනවා. මිලියන 7000 හොරකම් කරපු එකට 224 දෙනෙක් සම්බන්ධයි. ඒක සම්පූර්ණ දේවල් මම එළියට දානවා මේ රටේ ජනතාවට. මෙතෙන්ට එන්න කරුණා කරලා දැන්වත්. අද මේක ලොකු පාඩමක් අපිට. මං හිතනවා අඳු කුමාර බේරෙයි කියලා. නැත්නම් මහා අපරාධයක්. මං මෙතෙන්දි මතක් කරනවා සජිත් ප්‍රේමදාසටයි අඳු කුමාරටයි දෙන්නටම කවුරු ආවත්. අර කෙලි ෆ්‍රේසර්. ඒ ළමයා අදටත් මට කතා කර කර ඇඬුවා. අවුරුදු දෙකකට වැඩි මේ ලංකාවේ දුක් විඳිනවා. කිසිම හේතුවක් නැතුව අරගලයට එනකොට කවුද රනිල් වික්‍රමසිංහ අය කිව්වේ? Come to Sri Lanka, you can ask the president to go home, you can ask the prime minister to go home, and you can take part in Aragale. Aragaleට සම්බන්ධ වෙන්න කියලා කිව්වා අපිට ඇවිල්ලා. අනේ ළමයා, තරුණ ළමයි. අපිට නැද්ද බහලදී කතපුඤ්ඤතා කියලා එකක් තියෙන පුබ්බේච කතපුඤ්ඤතා කියලා? අපිට නැද්ද කළෝගින්න සැලකීමක්? ඒ ළමයා කවුරුවෙන්ද සටන් කළේ ලංකාවට ඇවිල්ලා? නොකරපු කැපකිරීමක් නැහැ ඒ දරුවා වෙනුවෙන්. නමුත් අපිට අගමුණ මතක නැතිච්ච ජාතියක් වුණා. මම ඒකින්ද මම මේ මොහොත පාවිච්චි කරනවා. ඒ ළමයාට මම කිව්වා කවුරු දිනුවත් මම කියනවා කියලා. හජිත් ප්‍රේමදාස ජනාධිපති වුණත්, අනුරු කුමාර ජනාධිපති වුණත් මම දෙන්නටම කියනවා පළවෙනි රාජකාරියක් වෙන්න ඕන. ඒ ළමයා වහාම රටින් නිදහස් කරලා යවන්න ඕන. ඒ ළමයා අවුරුදු දෙකකට වැඩි කාලයක් මේ ලංකාවේ හිර වෙලා ඉන්නවා. මොකද අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් එකේ තියලා දවස් 14ක් හිරේ තියාගන්න කියලා රනිල් වික්‍රමසිංහ නියෝග කරලා තියෙනවා. ඒක තමයි ඒ ළමයා සරෙන්ද වුණේ නැත්තේ. මේ වුණ අපරාධයක්ද? ඒ සුන්දර අරගලේ ඒ ක්‍රියාකාරී ඒ මෙහෙයුමේ හිටපු කෙනෙක් හැටියට මම ඔබට කියන්නේ, අපි එදත් අදත් හෙටත් පෙනී හිටියේ ජනතා පරමාධිපත්‍ය බලයේ නීති ආධිපත්‍ය හා ඔබට කිව්වා අස්පර්ශණී උරුමේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන්. ඒක නිසා මේ ඔබට දෙන්නේ හද ගැස්ම නිසා මේ කියන්නේ. ඒක මේ මොහොතේ දන්නේ නැහැ මොනව වේද කියලා. දැන් මේ මොහොත වෙනකොට පොඩි වෙනසක් වෙලා තියෙනවා. 3.978 මිලියන් දැන් අඳු කුමාර, රජි ප්‍රේමදාස 3.360 මිලියන් කියන්න බෑ. හරිද? තව සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ඡන්ද. මොන මගඩි කරනවද කියලා අපි දන්නේ නැහැ. මොකද අපි අපේක්ෂා කළේ අපේ සිහිනේ මේ රනිල් වික්‍රමසිංහ, සජි ප්‍රේමදාස,
මහින්ද රාජපක්ෂ මේ මිනිස්සු දේශපාලනයෙන් අත්තු ගාලම දාන්න ඒ තරමට මේ රට විනාශ කිරීමට වගකිය යුතුයි. ඒක කරන්ද අපිට යුනිටිය එකක් තිබුණේ නැහැ. එකට අත්වැල් ගඳ බැඳ ගන්න බැරි වුණා. නැත්තම් මේ තත්ත්වෙට මේ රටපත් වෙන්නේ නැහැ. එතන තියෙන උද්දච්චකම. ඒක තමයි වෙච්ච දේ. මට අදාළ නැහැ ඒක. විනිවිද පදනමට නෑ අදාළ ඒක. නමුත් රටේ ජනතාව දැනගන්න ඕනේ මේ විනිවිද පදනම මේ පාරව දැක්කා. 2019 2018 රෙජිස්ටර් කළේ නැහැ. ආයෙ 2024 දෙන්න දුන්නේ. ඇයි මෙච්චර ඇඹරෙන්නේ? දැන් මේ 40 ගන්න චන්දට ඉදිරිපත්වලට ඇයි විනිවිද පදනමට එනවට ඔච්චර ඇඹරෙන්නේ ඇයි? ඒ මහින්ද දේශප්‍රිය දුන්නේ නැත්තේ ගෝඨාභය එනකොට අම්බරෙන්ද ඒක ඇවිල්ලා තන්නිකර වංචාව දේශප්‍රිය ආරක්ෂා කරගන්න විනිවිද පදනමට එන්න දුන්නේ ඒ අවස්ථාවේ. මේ අවස්ථාවෙත් ඇවිල්ලා වුන් දන්නව නාගානන්ද ඉදිරිපත් වුණොත් එම කට්ට කඩනවා කියලා. ආයේ කට්ට කඩනවා කියන්නේ ජනාධිපති මැතිවරණ දිනන එක නෙමෙයි. මේ මොහොතේ ආවනම් මේ මොහොතේ හිටියනම් එක පෙරමුණක් හිටියද අපි ඔය දෙවෙනි මනාපයක් නැහැ. මේ නාගානන්ද නැගිටලා එකට අනුකුමාර දිසානත් එක්ක දෙවන මනාපයක් නැහැ. ජනතාවට ඉදිරිපත් කරනවා කියලින් මම කොම ස්ටේජ් එකේ නගිනවා. මම ඔබට කියන්නේ ඒක. මම නගිනවා ඔබත් සමග කියන රටේ ජනතාවට මම මේ රටේ දිසානතිය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. දැන් ගැට ගහලා දිනුවා කියන්නේ. හරි හිතන්න දෙවනි මනාපේ ගැනලා හරි කොහමද දිනුවා? මොකද්ද වෙන්නේ? කිසිම වෙනසක් වෙනවද? මෙලෝඩියක් කරන්න පුළුවන්ද? අධිකරණයේ තවදුරටත් ගැට ගහලා තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? මම දැක්ක ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන හිටපු අමාත්‍යවරුන්ට හිටපු ජනාධිපතිවරුන්ගේ වැටුප වහාම නාවිත කරනවා. විශ්‍රාම වැටුප පහවදි කරනවා. ඔක්කොම බොරු. ඒවා කරන්න බෑ. ආන්දෝලන යථාවේ හැදුවේ ජන සම්පත ජන රජයේ යථාවේ ඔක්කොම අඩුපාඩු බලලා. ඒකේ තමයි ඔක්කොම අහෝසි කරන්නේ. කටින් කතා එයා ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබට වැඩක් නෑ. දැන් ඔබට තේරෙන්නේ නැති දැන් තියෙන රත්යනු පාර්ලිමේන්තු මැතිවරණයකදී එයාට හම්බ වෙයිද? එහෙම හම්බ වෙන්නේ නෑ. එතකොට 78 ව්‍යවස්ථාව ජයර්ගේ දිගටම යනවා. මේ රටේ ජනතාවගේ අපේක්ෂාව ඕකද? එක ගලවලා විසිකරන්න රටේ දිශානීති වෙනස් කරන්න නම් සම්පූර්ණයෙන්ම ජනතාවට දෙන්න ඕනි බලය කිවේකයි. බය නැතුව මම ඒකයි කිව්වේ. දෙන්න බය වෙනකොට මම කිව්වා. ඒකේ කොටසක් තියෙනවනේ. පරණ වැරදි වලට හිරේ යන්න පුළුවන්. මම කිව්වා මම ඒක වෙනස් කරන්න. අතීතයට බලපානසේ ජන සම්මත ජන රජ ව්‍යවස්ථාව බලනෝපාන්නේය. ක්‍රියාත්මක නොවන්නේය. ඔහුගේ වගකීම ඔබ අනුමත කළාට පස්සේ ජනතාව විසින් ඒක ව්‍යවස්ථාවේ කියන කෙලින්ම ඒක තියෙන ප්‍රතිඥාවක්. ඒ ප්‍රතිඥාව දුන්නට පස්සේ ඒක තමයි රටේ උත්තරීතර නීතිය. ඔහු ඒක නොකළොත් ඒකටත් හිර දඬුවම් තියෙනවා. ඒක ප්‍රතිපත්තියක් නෙමෙයි. මේක රටේ උත්තරීතර නීතිය හැටියට ගෙනාවා. මොනවා කරන්නද? 78 ව්‍යවස්ථාවත් එක්ක මේ කුණු ගොඩත් එක්ක අපිට තව යන්න වෙලා තියෙනවා. මම නැවත කියනවා මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපයේ නම් බිඳුවයි. ජනතාවට බොරු කිව්වා. දැනටත් කිව්වේ නැහැ මේ කියන තාක්කල්. මේ ඔක්කොම වෙබ්සයිට් එකේ දාලා තියෙනවා මැතිවරණ කොමිසමේ. ඔක්කොම එක එක අපේක්ෂකයාගේ ඉන්ඩිවිජුවලි. ඇයි කියන්නේ නැත්තේ? ඇයි කිව්වේ නැත්තේ? ඒ නාලිකාවට ඉස්සෙල්ලාම උඹලගේ වෙනදාම් දැන්වීම වලින් අපිට අදාළ නැහැ. කියපන් කියුමුලේටිව් ටෝටල් එක. ඒ මැතිවරණ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල ඕන වෙලාවක කියාගෙන ඉල්ලා රටේ ජනතාවට හෙළි කරන්න ඕනේ. ඒ අපේක්ෂකයා ගත්ත සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය හෙළි කරන්න ඕනේ කියන එක කියන්න තිබුණ රත්නායකට මැතිවරණ කොමිස සභාපතිරේක කළේ නැහැ. ඇයි? අතන යන්නේත් එක බිස්නස් එකක්. මේව තමයි ප්‍රශ්නය. ඉතින් මේ කියන දේ කරුණාකර මේ දේ දකින්න අපි පෙනිහිටමු. කවුරු දිනුවත් මන් දන්නේ රජි ප්‍රේමදාස පැත්තකටද? අනුර කුමාර අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුයි. ඒ වෙනුවෙන් තමයි මේ කතා කරන්නේ. හද ගැස්මක් තියෙන. හැබැයි ඒ අවස්ථාවේදී මේ රටේ හැම ප්‍රවේශියටම තියෙන වගකීමක් තියෙන උප්පරිම දායකත්වය ලබා දෙන්න. මොකද මේ රට වෙනස් විය යුතුයි. උප්පරිම ලාභ කියන්නේ මේ රට ගොඩ ගන්න නම් රාජ්‍ය ආදායම සුරක්ෂිත කළ යුතුයි. නීති ආධිපත්‍ය පිහිට විය යුතුමයි. එහෙම නැතු රාජ්‍ය ආදායම සුරක්ෂිත කරන්න බෑ. රේගුව ආදායම් බදු දෙපාර්තමේන්තුව අය බදු දෙපාර්තමේන්තුව ජන සම්මත ජන රජ ව්‍යවස්ථාවේ සුන්දරකම ඒකයි. අත දැම්මොත් අත පිච්චෙනවා. අත දැම්මොත් කවුරු හරි නිලධාරින්ට දීලා තියෙන බලය මට හවලා මේ විතර බලපෑම් කළා කියලා ඇමතියෙක් වෙන්න පුළුවන්, රාජ්‍ය නායකයෙක් වෙන්න පුළුවන්, ගෙදර යන්න ඕන. අන්න එහෙම වැඩපිළිවෙලක් ගෙනාවේ. ඒකද කියනවා අපි කියන පබ්ලික් ඉන්ටරස් ඩිස්ක්ලෝෂර් ලෝ. ඔය ඔක්කොම දාලෝක හැදුවේ ජනතාවගේ සිහිනය. නාගානන්දගේ සිහිනය නෙමෙයි. ඔහුට ඕනි වෙලාවක ආපෝ බ්‍රිතාන්‍යයට යන්න පුළුවන්. මේ රටේ මිනිස්සු බණින තරම දැක්කම අර මම ලස්සන කතාවක් දැම්මේ. අර බූරු වගේ කොටියාගේ කතාව. බූරුවට කියනවනේ, බූරුවා කියනවනේ කොටියාට මේ ඕක මිනිහ තනකොළ නිල් පාටයි.
නෑ කොටිය ගෙන නෑ නෑ තනකොළ කොළ පාටයි මිනිියෝ බූරුවෝ බූරුවගෙන නෑ නෑ නිල් පාටන රන්ඩුවෙලා රන්ඩුවෙලා දවස් පහලවත් තිස්සේ යනවා සිංහයාලඟට සිංහයාගෙන් ගිහලා අහනවා ස්වාමීනි මේ මම කිව්වට පිළිගන්නේ මේක මම කිව්වා නිල් පාටයි කියලා මේ කොටිය කියනවා නෑ නෑ ඔක කොළ පාටයි කියලා ඉතින් සිංහයා කිව්වා මේ ඔබ උඹ හරි නිල් පාටයි තනකොළ කියලා දෙන්න ගියා කිව්වා කොටියට කතා කරන්න දත්තහන කරලා දවස් තුනක් බූරුවත් එක්ක දවස් තුනකට පස්සේ කොටිය ආවා ඇයි දෙයනේ අරෙම කිව්වේ මම කිව්වනේ තනකොළ කොළ පාටයි කියලා සිංහයා කිව්වා ගොනෝ උඹ මොටද බූරුවෙක් එක්ක කිල්ල එක සටන් කරන්න ගියේ උඹ උට තේරුම් කරන්න ගියේ බූරුවන්ට තේරෙන්නේ නැහැ කියලා උඹට තේරෙන්නේ නැද්ද අන්න ඒක තමයි දැන් මම හැම වෙලාවෙම මට බනිනකොට මම දාන්නේ බූරුවාගේ පාඩම බලනු කියලා හරි මේක දේ දකින්න කන්නාගල මේ තියෙන දේ ඡන්දේ හරිද මේක මංකොල්ලයා මැතිවරණ කොමිසම මුල්ලේ ඉඳලාම මේ මේ වැරදි වලට වග කියන්න ඕන පාර්ලිමේන්තු ප්‍රතිපලයේ ඉඳලා වැරද්දුවා දැනුත් මොනව වෙනවද කියලා දන්නේ නැහැ සෙන්ටර්ස් වල ඉන්න ඇයට ගෙදර යන්න කියලා කර්ෆියු දාගෙන මොන නාඩගමක් නගනවද කියන එක අපිට තේරෙන්නේ නැහැ ඒක දෙවෙනි මනාපේ දැන් එන්නේ 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 ගැප් එක අඩු වෙනවා 39,78,000යි දැන් අඳු කුමාර හජි ප්‍රේමදාස දැන් 33,60,000යි අර කවුද කිව්වනේ විජිතේරත්ල 115ක් අපි ඉස්සරහින් ඉන්නේ කිසිම වෙනසක් නැහැ කියලා තනිකර බොරු ඔබට බොරු කියන කිසිම කෙනෙකුට සමාවත් දෙන්න එපා ඔබට මම කියනවා ඒක මේ විනිවිද පදනම කියන්නේ මේ රටේ කිසිම සමාවක් නැහැ කිසිම දේශපාලන පක්ෂයකට මම ඒකයි කිව්වේ අර ඒ ටිකත් මම කියලා නවත්තන්න ලබන සතිය මම ගන්නවා ඒක මිලියන 7000 අපේ පුරවැසියන්ට දරුවට සපද්දයක් අරන් දෙන්න බෑ ගෙදරට කෑම වේලක් දී ගන්න බෑ ලයිට් බිල එනකොට දුවන ඉගෙන ගන්න ජීවත් වෙන්න බෑ රජයේ සේවකින් එහෙම අනාතයි ඒ තත්ත්වෙට මේ රට කාපු එතනදී පුදුම හිතන මේ රනිල් වික්‍රමසිංහ 17,72,640ක් මේ ගව සම්පත ඡන්දෙ දුන්නනේ මෙච්චරත් කියද්දි මම කිව්වා එංගලන්තේ මාග්‍රට් චතාගේ ඉඳලා නායකයා 10 පාරක් වෙනස් කරනකොට එක්සත් ජාතික පක්ෂයේ මේ මිනිහා කිනිතුල්ලෙක් වගේ එල්ලලා ඉන මේ මනුස්සය පිළිගන්න එපා කියද්දි 17,72,640ක් මේ මිනිස්සු ඡන්දේ දුන්නනේ දැන් තේරෙනවද මේ මොනවද කියන්නේ කියලා ඔබ හිතන්න එපා ඔබේ ඡන්දේ බලාගෙන නාගන්නද කතා කරනවා කියලා නෑ ඊට කලින් තියලා තියෙන මාතෘභූමිය ඊට කලින් තියලා තියෙන නිදහස් අධිකරණය ඊට කලින් තියලා තියෙන නීති ආධිපත්‍ය ඊටත් කලින් තියෙන ජනතාව සතු අස්පර්ශනීය උරුමය නිදහස සමානාත්මතාවය ස්වාධීන අධිකරණය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් අප කැපෝ සංවිධානයක් විනිවිද පදනම බොහොම ස්තුතියි.